아이고, අදත්තපි මෙවර උසස් පෙළ භූගල විද්‍යා විෂයේ ප්‍රායෝගික සිතියම් කොට්ටාසයට අදාළ වන මෙට්‍රික් සිතියම් අධ්‍යයනය කොටස පාඩම අධ්‍යයනය කරලා ඔබට යම්කිසි කරුණු කිහිපයක් අපි අවබෝධ කරලා දෙන්නයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ නිසා අද අපි මූලික වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මෙට්‍රික් සිතියම් අධ්‍යයනය කියන කොටසයි. ඔබ දන්නවා ඇති දුවේ පුතේ මේ මෙට්‍රික් සිතියම් කියන්නේ මොකද්ද කියලා. මහා විශාල පුතු විතලයක්, මේ වගේ විදිහට විශාල පුතු විතලයක් අපි ඒක සුළු කරලා අරගෙන, එහෙම නැත්නම් කෙටි කරලා අරගෙන යම්කිසි භූමි ප්‍රදේශයක්, ඒ භූමි ප්‍රදේශයට අන්තර්ගත වෙන ලක්ෂණ, භෞතික ලක්ෂණ, සංස්කෘතික ලක්ෂණ විදහාපාන්න අපි කෙටි කරලා ගන්න ක්‍රමයකට අපි කියනවා මෙට්‍රික් සිතියම් සිතියමක් කියලා. දැන් බලමු අපි මේ මෙට්‍රික් සිතියම් ලෝකයේ දැනට හුරු වෙලා තියෙන මේ මෙට්‍රික් සිතියම් ක්‍රමයටයි. ඉස්සර නම් අපිට තිබුණේ රාත්තල් අවුන්ස් සතුපුන් ගණන් විදිහට. නමුත් ඔබ දන්නවා ඇති නූතන ලෝකයේ මේ මෙට්‍රික් සිතියමටයි අපි භාජනය වෙලා තියෙන්නේ, මෙට්‍රික් සිතියම් ක්‍රමයට. ඉතින් ඒ අනුව බලපුවම අපිට කියන්න පුළුවන් මේ මෙට්‍රික් සිතියමක් අධ්‍යයනය කියලා කියන්නේ කුමක්ද කියලා බලමු අපි. ඒකෙන් වැදගත්ම වෙන්නේ මෙට්‍රික් සිතියමක් කියලා කියන්නේ කුමක්ද කියලා අපි අහනවා. එතකොට අපි ඒකට අපේ සාමාන්‍ය අවබෝධයකින් අපි පිළිතුරු ලියනවා නම් මෙන්න මෙහෙම එක හඳුන්වලා දීලා තියෙන්නේ. සිතියමක් යනු භූ විෂමතා මත දැක්වෙන භෞතික හා සංස්කෘතික ලක්ෂණ කඩදාසියක මත පරිමාණුකූලව ඉදිරිපත් කිරීමයි. ඔබ දන්නවා ඇති මේ පෘථිවි තලය, එහෙම නැත්නම් මේ පෘථිවි ගෝලය අපිට එකවර දක්වන්න බෑ. මොකද එක පැත්තක් දක්වනකොට අනිත් පැත්ත අපිට ගන්න බෑ. ඒ නිසා අපි පැතලි කොළයකට අරගෙන මේක පැහැදිලිව එක සැරේම අධ්‍යයනය කරලා, එහෙම නැත්නම් එක සැරේම දකින්න පුළුවන් විදිහට හදාගන්න එක තමයි අපි භූමි සිතියමක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ලෝක සිතියමක් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට බලපුවම මෙට්‍රික් සිතියමක් කියන්නේ මම මුලදී කිව්වා මේ පෘථිවියේ තියෙන විශාල ස්කන්ධයක් කෙටි කරලා අරගෙන අපි ඒක විශාල කරලා ඒකට අපිට අධ්‍යයනය කරන්නයි අපි මේ මෙට්‍රික් සිතියමක් අපි හදාගෙන තියෙන්නේ. තවත් පැත්තකින් බලපුවම අපි බලමු ඊළඟට තියෙන දේ. මේ මෙට්‍රික් සිතියමක් කියනවා, එහෙම නැත්නම් සිතියමක් කියන එක හුඟක් දෙනෙක් භූගෝල විද්‍යාඥයෝ නිර්වචනය දීලා තියෙනවා. එක එකන එක එක විදිහට දීලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේකේ සමස්තයක් වශයෙන් ගත්තම අපිට දකින්න තියෙන එක දෙයක් තමයි කරුණු මොනවන විදිහට කියලා දුන්නත් ඒකේ තියෙන එක්තරා සමාප්තියක් තියෙනවා. ඒ සමාප්තිය තුල තමයි අපි ඒ අන්තර්ගත කියලා තියෙන්නේ. බලන්න බලමු අපි ඒ නිර්වචනය කරලා තියෙන කොහොමද කියලා. පෘථිවි තලයේ වඩා විශාල වූ රටාවක් හඳුනාගත හැකි වන පරිදි ඊට අනුකූල වූ, එහෙම නැත්නම් ඊට සම්බන්ධ වෙන විදිහට පරිමාණයන්ට අනුව ලූඩු කර දක්වන උපකරණය. ඔබ දන්නවා ඇති මහා පෘථිවිය කියන්නේ විශාල ස්කන්ධයක්. එකවර අධ්‍යයනය කරන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ඒකෙන් කොටසක් අපි අරගෙන අධ්‍යයනය කරලා ඒ පිළිබඳව අපි නිවැරදි නිර්වුල් අවබෝධයක් අපි ලබා ගන්නයි මේ සිතීම, මේ නැත්නම් ඒ නිර්වචනයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තවත් නිර්වචනයක් අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. තව නිර්වචනයක් තියෙනවා. අර්වින් රේස් කියන පුද්ගලයා තමයි මේ අදහස දක්වලා තියෙන්නේ. එයා කියනවා සිතීමක් යනු බෙහෙවින් කුඩා කරන ලද පරිමාණයකට අනුව සකස් කරන ලද පෘථිවිය මතුපිට විශාල ප්‍රදේශයක අවකාශය පිළිබඳ වර්ණාත්මක සංකේත යොදන ලද සංක්ෂිප්ත විස්තරයක්. ඒ කියන්නේ සංක්ෂිප්තය කියලා කියන්නේ බොහොම කෙටි කරලා තියෙන. අර ඒ අර්ථකථන දෙකින්ම පෙන්නන්නේ වචන ටිකක් වැඩි වුණාට එකම අර්ථයක් තමයි අපි මේකෙන් දක්වන්නේ. ඉතින් ඒ නිසා කවරාකාරයෙන් වුණත් මේ සිතියම් අධ්‍යයනයකින් තුලින් බලාපොරොත්තු වෙන්නේ විශාල විශ්වයක් අපි මේසයක් මතට අරගෙන අධ්‍යයනය කරනවා. විශාල ප්‍රමාණයක් මේසයක් මතට අරගෙන ඉගෙන ගන්නවා. ඒ විශාල ප්‍රමාණයක් ඉතින් කොටසක් ප්‍රශ්න පත්‍රයකට දුන්නම අපි ඒකට නිවැරදිව පිළිතුරු ලියනවා. මෙන්න මේ විදිහටයි මේ අර්ථකථන දක්වලා තියෙන්නේ. ඉතින් තවත් අතින් බලපුවම අපිට කියන්න පුළුවන් විද්‍යාඥයෝ භූගෝල විද්‍යාඥයෝ එක එක විදිහට අර්ථකථනයක හුඟක් දීලා තිබ්බත් මම හිතන විදිහට ඔබේ පෙළ පොතටත් එහෙම නැත්නම් ඔබේ සීමාව දක්වන ප්‍රමාණයටත් මේ අර්ථකථන දෙක හොඳට දක්වන්න පුළුවන්. හේතුව සමහර වෙලාවට ඔබේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එකට හෝ වෙන්න පුළුවන්, දෙවෙනි එකට හෝ වෙන්න පුළුවන් මේ පිළිබඳව මේ වගේ නිර්වචනයක් දීලා මේ පුද්ගලයා කවුද කියලා අහන්න පුළුවන්. එතකොට ඔබට මේ වගේ නිර්වචන දෙකක් තුනක් මතක තියාගත්තම ඔබට ඒ ලකුණු ප්‍රමාණය හොඳට සම්පූර්ණයෙන්ම ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බලමු අපි මේ සිතියමක තියෙන වැදගත් දෙයක් තමයි මේ මෙට්‍රික් සිතියමකින් දක්වන පෙන්වන ලද කරුණු කොහොමද තියෙන්නේ කියලා. ඔබ දන්නවා ඇති මේ මෙට්‍රික් සිතියමක් කියන්නේ පෘථිවි තලයෙන් අපි ගත්ත දෙයක්. ඒකෙන් කොටසක් අරගෙන තමයි අපි අරගෙන තියෙන්නේ.
ඒ පෘථිවි තලයෙන් ගත්ත දේවල් අපි දිහා බලපුවම කෙටි කරලා මූලික වශයෙන් අපි මේ ලක්ෂණ දෙකකට බෙදලා තියෙනවා. මොනවද මේ ලක්ෂණ දෙක කියලා බලමු අපි අද. එකක් තමයි භෞතික ලක්ෂණ. අනිත් එක තමයි සංස්කෘතික ලක්ෂණ. දැන් බලන්න මේ භෞතික ලක්ෂණ කිව්වම ඔබ දන්නවා ඇති මේ පෘථිවි තලයේ මේ සාගරය කිව්වම විශාල සාගර කලාපයක් මේකේ තියෙනවා. ශාන්තිකර සාගරය, එමෙන්නත් අපි කියන පැසිෆික් සාගරය, අට්ලාන්ටික් සාගරය, ඉන්දියන් සාගරය කියලා. ඒකට මේ සාගරත් අපි දක්වන ඒවා භෞතිකයි. කවුරුත් ඒවා නිර්මාණය කළා නැහැ, ස්වභාව ධර්මයන් විසින්ම නිර්මාණය කරපු දෙයක්. ඊළඟට අපිට ගන්න පුළුවන් ගංගා තියෙනවා. ඔබ දන්නවා සාගර වලට අමතරව මේ විශාල මහා මහද්වීපවල විශාල ගංගා ගලාගෙන යනවා. මේ කුඩා රටේ අපේ රටේ ශ්‍රී ලංකාවේ විශාල ගංගා 103ක් ගලනවා. ඒකෙන් ගංගා 8ක් ප්‍රධාන ගංගා බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව බලපුවම ලෝකෙ දිහා බලපුවම ඇමේසන්, මිසිසිපි, හොයන්හෝ, යන්සිකියන්, ඉරවැඩි වගේ විශාල ගංගා රාශියක් මහමුදුනට ගලාගෙන යනවා. තුන්වෙනි වශයෙන් අපිට පුළුවන් ගන්න අපි මේ සිටියේ මොකද දක්වන්න බෑ ඔක්කොම එක සැරේ කඳු තියෙනවා මේ වගේ. කඳු යායවල් තියෙනවා. රොකී කඳු ඇටි, අන්දිස් කඳු ඇටි, මහා බාධක මහා බෙදුම් කඳු ඇටි, එහෙම නැත්නම් කියන හිමාලය කඳු ඇටි. මේවා විශාල කඳු පද්ධතිය. හැතැම්ම දහස් ගානක් දුරට විහිදෙන යන කඳු පද්ධතියක්. එතකොට මේ කඳු පද්ධතිත් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ සිටියම් ගෝලයේ තනිතලා දක්වනවා තනිතලා කියන ඒවා. දැන් ඔබ දන්නවා ඇති ඇමරිකාවේ එක්සත් ජනපදයේ තියෙන මහා තනිතලා ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රේට් ප්ලේන් කියලා. ඔස්ට්‍රේලියාවේ කියනවා නුලබෝර් තැන්න කියලා. ඒ වගේ මේ විශාල ප්‍රදේශයක තනිතලා භූමි ස්ටෙප්ස් තුන භූමි වගේ තියෙනවා තනිතලාව. ඊළඟට අපි තියෙනවා සානු, ඇනටෝලියාන් සානු, මොංගෝලියාන් සානු, ඒ වගේ විශාල සානු ප්‍රදේශයක් තියෙනවා කඳු වළල් වලින් වටවෙච්ච. ඉතින් මේවා අධ්‍යයනය කරනකොට අපි කියනවා මේවට කියනවා භෞතික ලක්ෂණ කියලා. ඊළඟට අනිත් පැත්තෙන් අපි බලනවා සංස්කෘතික ලක්ෂණ කියන්නේ මොනවද කියලා. මේ සංස්කෘතියක් කියලා කියන්නේ මිනිස්යාට ආවේණික වෙච්ච, මිනිස්යා විසින් ගොඩනගා ගන්නා ලද, ජීවත් වෙන්න කරන උපක්‍රමයක් වශයෙන් අපේ සලකන්නේ සංස්කෘතියක් කියන්නේ. ඒකයි බලපුවම කියනවා ගොඩනැගිලි. දැන් බලන්න අර භෞතික තත්ත්වයෙන් අරගෙන අර මිනිස්යා ගොඩනැගිලි හදනවා. අන්න මිනිස්යා නිර්මාණයක් කරපු දෙයක් විවිධාකාර ගොඩනැගිලි. තට්ටු 10, 15 ඒ වගේ ගොඩනැගිලි හදනවා. තවත් පැත්තකින් බලපුවම මානව සංවර්ධනයේ උදෙසා මිනිස්යා අද එකතැනක තියෙන විශාල මහා මාර්ග පද්ධතියක් හදාදෙනවා. මොකද රටක සංවර්ධනයක් කියන එක ලෝකයේ සංවර්ධනයක් දකින්නේ මහා මාර්ග තුලින්. ඒක ඒ එක දෙයක් තමයි මහා මාර්ග. ඒ අද බලපුවම අපි මහා මාර්ග ඒ සංස්කෘතික ලක්ෂණ මොකද? මිනිස්යා විසින් තමයි මේක මහා මාර්ග. ඊළඟට බලනවා ඇල මාර්ග. මිනිස්යා විසින් හදන ඇල මාර්ග තියෙනවා. සූවස්, පැනමා, කීල් වගේ ඇලවල් විශාල මහා පරිමාණ ඇලවල් තියෙනවා ලෝකේ. එතකොට ඒවයිනුත් කරන්නේ මොකද? මානව මිනිස්යාම තමයි මේ ඇලවල් ටික හදලා තියෙන්නේ. ඊළඟට තියෙනවා ජන ආවාස. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේවට සෙටල්මන්ට් කියලා. හියුමන් සෙටල්මන්ට් කියලා කියනවා. ඒ මොකද? මිනිස්යා කාන්තාර නැති පැත්තකට, එහෙම නැත්නම් දියුණු වෙයි කියන හැකි පැත්තකට මිනිස්සු ඇවිල්ලා පදිංචි වෙනවා. ඔබ දන්නවා ඇති ඇමරිකාවේ එක්සත් ජනපදයේ ලාස් වේගාස් කියන ප්‍රදේශය. අද ගෙවල් ලක්ෂයක් හදලා තියෙන්නේ මේ ප්‍රදේශය කාන්තාර ප්‍රදේශයක්. ඒකට අපි බලපුවම ඒ ඉංග්‍රීසියෙන් මහලා තිබ්බා කොහෙද මේ කාන්තාරයට උනේ කියලා, මොකද්ද කියලා වුණා මේ ළඟදි පත්තරයක දාලා තිබ්බා. මේ කාන්තාරයට මොකද උනේ කියලා. ඇයි? මානව වර්ගය ඇවිල්ලා අද පදිංචි වෙලා අංග සම්පූර්ණ විදියට සුඛෝභෝග ජීවිත ගත කරන අර කාන්තාර ප්‍රදේශය. මෙන්න මේ විදියට මෙට්‍රික් සිටීමකින් පෙන්වන ප්‍රධාන කරුණ. ඉතින් තවත් සුවිශේෂ කරන්න පුළුවන් මම හිතන විදිහට ඔබේ දැනුමට මේ ප්‍රමේය ප්‍රමාණවත් වෙයි කියලා. තව පැත්තකින් අපිට කියන්න පුළුවන් භාවිතයට ගන්න සිටියම් තියෙනවා. දැන් දුවේ පුතේ ඔය පන්ති කාමරයේදී වුණත් සිටියම් පොතක් පෙරලපුවම ඒ සිටියම් පොතේ තියෙනවා විශාල පරාසයක විවිධ දක්වන සිටියම් වර්ග තියෙනවා. ඒ සිටියම් වලින් තමයි අපි ඉගෙන ගන්නෙ. අපිට යම් සිටියමක් අධ්‍යයනය කරනකොට එක පාට ගන්න පුළුවන්. ඓතිහාසික සිද්ධස්ථාන, කඳු තියෙන ස්ථාන, ඛනිජ සම්පත් කියන වගේ ඒ වගේ අපි විවිධ සිටියම් ගන්නවා, ගුවන් චාරෝප වලින් ගන්නවා. බලමු අපි ඒ වගේ සිටියම් කොපමණ ඔබට දකින්න තියෙනවද කියලා. දැන් මේ බලන්න අපි ගන්නේ භූෂිතා සිටියමක් මේ ශ්‍රී ලංකාවේ. මුහුදු බඩ තැනි තලාව තියෙනවා. ඊළඟට තියෙනවා ඒක තියෙනවා ඊළඟට මුහුදු වෙරළ බඩ ප්‍රදේශයට මුහුදු බඩ තැනි තලාව තියෙනවා. ඊළඟට තියෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික එනකොට මධ්‍යම කඳුකරට එනකොට තද දුඹුරු පාටක් ඔබ දකින්න. දැන් එතකොට ඔබේ මනස යනවා එක පාරටම මොකද්ද මේ දුඹුරු පාටින් දක්වලා තියෙන ඉසාම උෂ්ම කඳු පන්දතියක් කියලා. ඒකට ඔබට එක පාරට නිරීක්ෂණය කරන්න පුළුවන්. ආ මෙන්න මෙතනයි මේ කඳුරට ප්‍රදේශයේ මෙන්න මේක තියෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්නේ මුහුදු බඩ ප්‍රදේශයේ කල්ප ප්‍රදේශයක් කවදාවත් කඳුරකට එන්න බෑ. එහෙනම් ඔබ දන්නවා නිරන්තරයෙන්ම මොකද්ද මුහුදු බඩ ප්‍රදේශයේ තමයි
වරායක් තියෙනවා. එහෙම නැත්නම් කල්පුවක් තියෙනවා. එහෙම නැත්නම් වගුරු බිම් ගාක් දුවට මුහුදුබඩ ප්‍රදේශවල තියෙන කියලා. අන්න ඒ වගේ එකපාරට අපිට මේ වගේ සිටීමක් අධ්‍යයනය කිරීම ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ බලන්න වෘක්ෂ ලතා දක්වන සිටීම. එතකොට අපි දන්නවා කඩොලාන එහෙම නැත්නම් වීලි කලාපේ වැවෙන වෘක්ෂ ලතා, තෙත් කලාපේ වැවෙන වෘක්ෂ ලතා, ඒ වගේම අර්ධ සුෂ්ක ප්‍රදේශවල වැවෙන වෘක්ෂ ලතා දිහා අපිට එකපාරට මේ සිටීම දිහා බලපුවම හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් කඩොලාන වැවෙන්නේ කොහෙද කියන එක. ඒක ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේ සිටීමක් ඔබ නිරන්තරයෙන්ම අධ්‍යයනය කරනකොට ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ වගේ ස්ථානික තමයි මේ වෘක්ෂලතාදී හැදෙන්නේ කියලා. ඊළඟට බලන්න තව සිටීමක් තියෙනවා වර්ෂාපතනය. දැන් අපි දන්නවා ඇති දේශගුණයට ඉතාම වැදගත්ම ස්ථානයක් වෙනවා උෂ්ණත්වයට වර්ෂාපතනයට. එතකොට ඒ උෂ්ණත්වය සහ වර්ෂාපතනය දක්වන සිටියන් දිහා බලපුවම නිරන්තරයෙන්ම අපිට කියන්න පුළුවන් අධික වර්ෂාවක් ලැබෙන්නේ කොයි පැත්තටද? එහෙම නැත්නම් අඩු වර්ෂාපතනයක් ලැබෙන්නේ කොයි පැත්තටද? දැන් අපි දන්නවා ලෝකයේ අධිකම වර්ෂාවක් ලැබෙන්නේ චිරාපුංචි කියන ස්ථානයේද? ලංකාවේ අධික වර්ෂාපතනයක් ලැබෙන්නේ වටවලට. ලංකාවේ අධික උෂ්ණත්වයක් තියෙන්නේ මරිච්චක්කට්ටි කියන ස්ථානයේ. ලෝකයේ ඉතාම සීතල ප්‍රදේශයේද අපි දක්වන්නේ වර්කොයිම්ස් කියන රුසියාවේ සයිබීරියාවේ තියෙන ප්‍රදේශයකට. එතකොට මේ තුලින් අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේ වර්ෂාපතන රටාවක් දිහා බලපුවහම. ඊළඟට අපිට තවත් පුළුවන් මේ වගේ සිටීමකින් බලන්න පුළුවන් භෝග වගාවන්. මොකද මානව සංවර්ධනයට මානව මනුෂ්‍යයාගේ දියුණුවට විශේෂයෙන් බලපානවා භෝග වගාවන්. භෝග වගාවන් තුලින් තමයි මනුෂ්‍යයා ජීවත් වෙන්නේ, ආහාර ගන්න. එතකොට ව්‍යාපාරික වශයෙන් අපිට කරනකොට සැලකිය යුතු අන්දමින් මේ වගේ සිටීමක් අධ්‍යයනය කිරීමෙන් පුළුවන්කම තියෙනවා ලංකාවේ පොල් කොහෙද වැඩිම වගා කරන්නේ, වී කොහෙද වැඩිම වගා කරන්නේ. ඒ වගේ මේ වගාවන් දක්වන සිටියම් තුලින් අපිට පුළුවන්කම තියෙනවා ඒක හරියට අපිට නිරවුල් අවබෝධයක් ලබා ගන්න. තව පැත්තක් තියෙනවා, ඒ එකක් තියෙනවා අපිට විශේෂ වශයෙන් බලනවා ඛනිජ සම්පත්. මොකද අද ලෝකයේ කර්මාන්ත වලින් 80%ක් 90%ක් විතර ලැබෙන්නේ ඛනිජ සම්පත් වලින්. ඔබ දන්නවා ඇති මෝටර රථයක් කියන්නේ මොකද්ද කියලා. ඒ මෝටර රථයේ තියෙන්නේ මොනවද? මේ ඛනිජ සම්පත් ටිකයි, මහ පොළොවෙන් ගත්ත භෝග වගෙන් ගත්ත ටයර් ටිකයි, ගත්තම රබර් ගහෙන් ඛනිජ තෙල් ටිකත් ගන්නේ මහ පොළොවෙන්. එතකොට ඒ වගේ සිටීමක් අධ්‍යයනය කිරීම විවිධාකාර ඛනිජ වර්ග ලෝකයේ එමත් ලංකාවේ ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් මේ වගේ සිටීමක් ඔබට එකපාරටම අධ්‍යයනය කිරීමෙන් පුළුවන්කම තියෙනවා මෙන්න මේ ඛනිජ වර්ග තියෙන්නේ මෙන්න මේ ස්ථානවල. දැන් දන්නවා පුණ්‍යතමයේ කුණක් දන්නවා රත්නපුරේ තමයි මැණික් තියෙන්නේ. මාතලේ ඇලහැර තියෙන්නේ මැණික් කියලා. ඔක්කම් පිටියක වගේ ප්‍රදේශවල මැණික් තියෙන බව ඒ සාමාන්‍ය පෙළ උසස් පෙළ එනකොට අපි හොඳට අධ්‍යයනය කරලා දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ වගේ සිටීමක් තුළින් අපිට පුළුවන් නිරවුල්ව පැහැදිලිව ගන්න. දැන් මේ අපි අරගෙන තියෙන තවත් දෙයක්. මොකද ලෝකයේ ඔය අය දන්නවා ඇති ගෝලීයකරණයක් තුළ ලෝකේ හැකිලිලා තියෙන්නේ. ඇයි? එදා පැය ගාණක් යන්න ගිය ගමනක් අද විනාඩි 15කින් 20කින් විතර යනවා. එදා දවස් ගාණකින් යන්න තිබ්බ ලියුමක් අද මොහොතකින් තප්පර ගාණකින් ඈත 10 දහස් ගාණක් තියෙන කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඒ වගේ දියුණු තාක්ෂණ ක්‍රමයක් අද අපි යොදාගෙන තියෙනවා. මෙන්න මේ වගේ සිටීමක් අධ්‍යයනය කරපුවම ඔබට පුළුවන් වෙනවා මේ ලංකාවේ තියෙන ජලාශ කොහෙද තියෙන්නේ, මේ ලංකාවේ තියෙන වනාන්තර කොහෙද තියෙන්නේ, මේ ලංකාවේ තියෙන ස්වභාවික වෘක්ෂලතාදී කොහෙද තියෙන්නේ, මේ ලංකාවේ තියෙන ස්වභාවික වන උද්‍යාන කොහෙද තියෙන්නේ කියලා එක පාටම ගන්න පුළුවන්. අද කොච්චර දියුණු තාක්ෂණයක්ද කිව්වොත් ඔබ ජීවත් වෙලා ඉන්න නිවස අද අන්තර්ජාලය ඔබට තියෙන ඔබට බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒ වෙනව නේද? බලා ගන්න පුළුවන්. මොකද ඇත්තට දියුණු තාක්ෂණය තමයි මේ වගේ තාක්ෂණ ඡායාරූපයකින් අපිට නිරෙල්ව යම් කිසි දෙයක් අවබෝධ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි විවිධාකාර විවිධ අන්දමේ සිටියම් වර්ග භාවිතා කරනවා. තව පැත්තක් බලමු අපි ඒකට. දැන් ඊළඟට බලමු මෙට්‍රික් සිටියමක් කියන්නේ කුමක්ද කියලා. මම මොහොතකට කලින් ඔබට කියලා දුන්නා මෙට්‍රික් සිටියමක් කියන්නේ අද ලෝකයේ මෙට්‍රික් ක්‍රමයට හැරිලා තියෙනවා. දැන් ඒකේ තියෙන්නේ මේකට සම්පූර්ණ කාර්යයට අත ගැහුවේ ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි. ඒ නිසා අපි ඒක බලමු කොහොමද තියෙන්නේ කියලා. මෙට්‍රික් සිටීමක් යන කුමක්ද කියලා කිව්වම ඒකෙන් අර්ථකථනය දීලා තියෙන්නේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් බිම් මැනීම සඳහා සහ අධ්‍යයනය කිරීම සඳහා සකස් කර ඇති සිටියමයි. එතකොට මේ මෙට්‍රික් සිටියම් වෙන පෞද්ගලික ආයතනයකට හදන්න බෑ. එකම බලය ලක් තියෙන ආයතනය තමයි ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව. මිනින්දෝරු දෙපාර්තමේන්තුව මේ විදිහට විශාල භූමි ප්‍රමාණයක් මෙට්‍රික් සිටියම් ගත කරලා තියෙනවා. අද අපිට ඕනම සිටියම් භූමි ප්‍රමාණයක කොටසක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බලමු අපි ඊළඟට ඒ මෙට්‍රික් සිටියමක තියෙන මොනවද තියෙන්නේ කියලා. ඒ මෙට්‍රික් සිටියමක් සකස් කර ඇත්තේ කොහොමද තියෙන්නේ? මෙට්‍රික් සිටියම සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාව කොටස් 92 කාණ්ඩ 92කට
වර්ග කරලා තියෙනවා. ඒක මම තාම මොහොතකින් ඔබට විස්තර කරලා දෙන්නම් මේ සිතියම් කාණ්ඩ 292 කොහොමද තියෙන්නේ කියලා. නමුත් භාවිතා කරන ලබන්නේ සිතියම් 89 කි. ඒ එකක්. දෙවෙනි කොටස තමයි එක කොටසකට වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 1000යි. මේ සිත් වර්ග සිත් 92ක් තියෙන එක සිත් මෙට්‍රික් සිතියමක වර්ගඵලය අරගෙන තියෙන්නේ වර්ග කිලෝමීටර 1000කට සාමාන්‍ය කරලා. දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද එතකොට මුහුදුබඩු ප්‍රදේශයක්. ඒකත් මම විස්තර කරලා දෙන්නම්. ඊළඟට අනිත් එක තමයි මෙට්‍රික් සිතියමක දිග කිලෝමීටර 40ක් සහ පළල කිලෝමීටර 25යි. ඔබ දන්නවා ඇති 25 වැඩි කිරීම 40කම වර්ග කිලෝමීටර 1000ක් වෙනවා. ඊළඟට අනිත් එක තමයි සෙන්ටිමීටර දෙකක ප්‍රමාණයක් දක්වන්නේ කිලෝමීටරයකට. නිසා මෙට්‍රික් සිතියමේ තියෙන එක ලක්ෂණය තමයි සෙන්ටිමීටර දෙකක ප්‍රමාණය කිලෝමීටර එකකින් තමයි දක්වන්නේ. ඔබට මේ වෙලාවේ මොන ප්‍රශ්නයක් තියෙනවද මේ පිළිබඳව? සර් සිතියමක වර්ගඵලයමයි ඉන්නේ කොහොමද? ඔව් දැන් මෙට්‍රික් සිතියමක් දුන්නම ඒ යම්කිසි ප්‍රමාණයක දක්වනවා දිග පළල දෙනවා. එහෙම නැත්නම් ඒක කොටුවක් ඇඳලා දෙන්න පුළුවන් සමහර වෙලාවට දිගයි පළලයි දක්වලා මේ කොටුව තුල වර්ග කිලෝමීටර ප්‍රමාණය කොච්චර තියෙනවද කියලා. දැන් ඔබ දන්නවා ඇති මම මේකට සම්බන්ධ වෙන විදිහට කිව්වේ සෙන්ටිමීටර දෙක ප්‍රමාණය කිලෝමීටර එකක් කියලායි සඳහන් කරලා තියෙන්නේ. නිත්‍ය වශයෙන් මේක තියෙනවා. දැන් හිතන්න යම් කිසි විදියකින් ඔබට දුන්න සිටියා මේ වර සෙන්ටිමීටර 4ක් දක්වලා සෙන්ටිමීටර 4ක් දිග 4ක් පළල කොටුවක්. දැන් මේකේ දිහා බලපුවම මේකෙන් සෙන්ටිමීටර දෙකක ප්‍රමාණය කිලෝමීටර එකක් කියලා තියෙන්නේ. නමුත් ඔබ නිගමනය කරනවා නම් සෙන්ටිමීටර සෙන්ටිමීටර 4ක් දිග සෙන්ටිමීටර 4ක් පළල කියපුවම ඒක කිලෝමීටර 2යි තියෙන්නේ. ඒක දෙවරක් දෙක 4යි. එහෙම නැතුව ඒ අතර 4වරක් 4 16 බෙදීම 2 කියලා දැම්මම ඒක නිවැරදි පිළිතුර ගන්නෑ. ඒ නිසා මතක තියාගන්න දිග දුන්නොත් එවැළෙම මතක එන්න ඕනේ ඒකෙන් භාගය. දිග දුන්නොත් සෙන්ටිමීටර 8ක් දුන්නොත් 4යි. 4ක් දුන්නොත් 2යි. ඒ විදිහටයි ගණනය කරන්නේ. දැන් පැහැදිලි නේද? දැන් ඊළඟට බලමු අපි මේ පිළිබඳව තියෙන තවත් කොටස් තියෙනවා. මම අර මොහොතකට කලින් ඔබට කිව්වා ශ්‍රී ලංකාව මෙට්‍රික් සිතියම් 92කට කාණ්ඩ කරලා තියෙනවා කියලා. ඒ 92කට කාණ්ඩ කරලා තියෙන්නේ ඔබ දන්නවා ඇති විදුරු තලාගල තමයි අපේ ලංකාවේ කුසම ස්ථානේ. ඒ තැන ඉඳලා දකුණට කිලෝමීටර 200ක් අරගෙන ආයේ නැවතවතාවත් බටහිරට ගිහිල්ලා කිලෝමීටර 200ක් නැවත උතුරට ඇවිල්ලා නැවත නැගෙනහිර ටයිම් පස්සේ ඒ ආදන කොටුව තුල තමයි අපි අර සිතියම් ගත කරලා තියෙන්නේ. මේ මෙට්‍රික් සිතියම් කාණ්ඩ ටික උතුරට දක්වලා තියෙන්නේ. දැන් ඔබට පැහැදිලිව පේනවා ඇති මේ සිතියමේ අර නැගෙනහිර පැත්තේ තියෙනවා සිතියම් තුනක් විශාල භූමි ප්‍රමාණයක් මුහුදට ගිහිල්ලා. එතකොට මෙට්‍රික් සිතියමක් මුහුදකට ගිහිල්ලා සුළු ප්‍රමාණයක් දක්වන්නේ නැහැ. ඒ නිසා මේ සිතියම් තුනේ තියෙන කොටස් තුනත් ඊළඟට යාබතට තියෙන බටහිර පැත්තේ සිතියම් තුනට අරගෙන තියෙනවා. කොමාරි කල්මුනේ කම්පඩේ කියන ඒ ප්‍රදේශ තුන නැවත වතාවක් ඒක රට අභ්‍යන්තරයට අරගෙන හදලා තියෙනවා. එතකොට ඔබ දන්නවා ඇති සිතියම් මං අර මුල් වශයෙන් කිව්වා වගේ සිතියම් 92ක් තිබ්බට සිතියම් 89යි අද අපි භාවිතා කරන. එතකොට එක සිතියමකින් එක මෙට්‍රික් සිතියමකින් වර්ග කිලෝමීටර 1000ක් නියෝජනය කරලා පෙන්වනවා. ඉතින් මෙන්න මේක තමයි ඒ සිතියම් ගත ප්‍රදේශයක තියෙන විශේෂත්වය. දැන් ඔබට සමහරලාට මේ පොතේ මේක තිබ්බම මේක මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. ඊළඟට මණිපායි කියන එකෙන් තමයි පටන් ගන්න. ඊළඟට තංගල්ලෙන් තමයි අවසන් වෙන්නේ. ඒ විදිහට සිතියම් කාණ්ඩ කරලා තියෙනවා. ඔබට පේනවා ඇති සමහර වෙලාවට සමහර සිතියම් වල කාලක් විතර භූමියට ගිහිල්ලා අනිත් ප්‍රදේශය ඇතුළේ තියෙන සාගරයට. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒ නිත්‍යානුකූලව ඒ පැහැදිලි වෙන විදිහට තමයි මේ සිතියම් කාණ්ඩ 93 දක්වලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බලපුවම ලංකාවේ සමහර වෙලාවට ඔයින් සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ලංකාවේ සිතියම් කාණ්ඩ කීයක් තියෙනවද කියලා. මොකද මෙට්‍රික් සිතියම් වල තියෙන නිසා. තවත් පැත්තකින් බලමු අපි මේ 1:50 මෙට්‍රික් සිතියමක තියෙන අන්තර්ගත වෙන්න තියෙන වැදගත්ම කරුණු තියෙනවා කීපයක්. ඒකට අපි සාමාන්‍යයෙන් කියන්නේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 50000ක් දක්වන. 1 වර්ග සෙන්ටිමීටරකින් සෙන්ටිමීටර 50000ක් දක්වන කියන එක තමයි ওই 1:50 කියන මෙට්‍රික් සිතියම කියලා නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි බලමු අපි ඒකේ තියෙන අනිත් ඊළඟ දෙයක් තියෙනවා. මෙට්‍රික් සිතියමක තියෙනවා මූලික අංග තුනක්. මෙන්න මේ ප්‍රශ්නේ හරි වැදගත් වෙනවා. සමහරවිට මේක අහන්න පුළුවන් මෙට්‍රික් සිතියමක ඇතුළත් වෙන මූලික කරුණු තුන මොනවද කියලා. එකක් තමයි ජාත්‍යන්තර නීතිය අනුව ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට අනුව මෙට්‍රික් සිතියමක් සකස් කරනකොට 1:50 කියලා තමයි අපි දක්වන්නේ. ඒකට 1:25 තියෙනවා, 1 ලක්ෂය තියෙනවා. නමුත් අපි අද වාහිතා කරන්නේ සියලු දෙනාම භාවිතා කරන 1:50 මෙට්‍රික් සිතියම. ඊළඟට තියෙනවා මේ සිතියම කොට්ටා සිතියමක තියෙනවා සිතියම් කොට්ටාසේ නම. ඒක
නීතියානුකූල එහෙම නැත්නම් ජාතක තියෙන. ඒ සිටියම් කොට්ටාසේ නම තියෙන්න ඕනේ. ඊළඟට තියෙනවා එම කොට්ටාසෙට අදාළ අංකය. මෙන්න මේ කරුණු තුන තමයි සිටියම් ගත ප්‍රදේශ වෙන්නේ. ඔබට මම මේක තවත් පැහැදිලි කරන්නම් මෙන්න මේ විදිහට. දැන් මේ බලන්න ඒ සිටියමේ තියෙනවා ශ්‍රී ලංකා කියලා තියලා එකට 50,000 කියලා දාලා තියෙනවා. අන්න බලන්න මෙට්‍රික් සිටියමක තියෙන මූලික අංග ටික තියෙනවා. එතකොට ඔබට පේනවා ඇති මේ සිටියම් කොටසට අදාළ ප්‍රදේශීය භූ විෂමතා ලක්ෂණ තියෙනවා, මහා මාර්ග තියෙනවා. ඒ පළවෙනි කාරණය තමයි එකට 50,000 සිටියම. දෙවෙනි ලක්ෂණය තමයි සිටියමක තියෙනවා ඒ සිටියම් කොට්ටාසෙට අදාළ වෙන සිටියමේ නම තියෙනවා. දැන් මේ සිටියම් කොට්ටාසෙට අදාළ වෙන නම තමයි මොන්රාගල. ওই මොන්රාගලී සිටියමේ ඉතා සුවල්ප කොටසක් පමණයි ඔබට ওই දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට මේ මොන්රාගල කියන කොට්ටාසෙට අදාළ එකක් තියෙනවා, ඒ පත්‍රිකාව අංක 70. දැන් ඔබට මතක ඇති අර සිටියම් කොට්ටාසයක් මම මුලට පෙන්නලා දුන්නා. ඒ සිටියම් වලින් අංක 70 දක්වන්නේ මොන්රාගල කොට්ටාසය. එතකොට මෙන්න මේ විදිහට හැම සිටියකටම එකට 50,000 තියෙනවා, ඒ සිටියේ මේ නම තියෙනවා, ඒ පත්‍රිකාවට අදාළ අංකය තියෙනවා. මොකද සිටියේ මේ යන්නේ දකුණු දක්ෂිණාර්ථීත උඩින් පටන් ගත්තම යාපනය දිපුවෙන් ඒවා නම් කරලා තියෙන මේ විදිහට අවසාන ලංකාවේ දක්ෂිණ ප්‍රදේශයෙන් තමයි අවසාන වෙන්නේ 92 වෙනි කොට්ටාසය. මම හිතන්නේ ඔබට මේක හුඟක්ම පැහැදිලි වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට බලමු අපි පිටත රාමුවක ඇති සංකේත මොනවද කියලා. දැන් අපි දන්නවා මෙට්‍රික් සිටියම ගත්තම ඔබේ අධ්‍යයනය කරන්න පිටත රාමුවක තියෙන ලක්ෂණ රාශියක් තියෙනවා. ඒ ලක්ෂණ රාශිය තමයි භූ විෂමතාවය. ඊළඟට තියෙනවා මං මාවත් තියෙනවා. ඊළඟට තියෙනවා වෘක්ෂලතා තියෙනවා සිටියමක. ඊළඟට තියෙනවා මායිම් තියෙනවා. බවුන්ඩරිස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඊළඟට තියෙනවා වෙනත් ලක්ෂණ. ඊළඟට තියෙනවා සංචාරක තොරතුරු. ඒකට අපි බලමු මේ එකින් එක කොහොමද තියෙන්නේ කියලා. මේ ඔබට පේන්නේ භූ විෂමතාවක දක්වන්න පුළුවන් ක්‍ර රටාවක මේ සංකේත තමයි මේ භූ විෂමතාවයට දක්වලා තියෙන්නේ. මූලික සමුච්චරයකක් තියෙනවා, අතරමැදි සමුච්චරයකක් තියෙනවා, ඊළඟ අතිරේක සමුච්චරයකක් තියෙනවා, සම ගැඹුරු රේඛා තියෙනවා, ත්‍රිකෝණික ස්ථාන තියෙනවා, ගල් වලවල් තියෙනවා, වැලිතල. ওই විදිහේ විවිධාකාර සංකේත දීලා තියෙනවා මේ සිටියමේ ඇතුළත් කරලා තියෙනවා පිටත රාමුවක. ඊළඟට අනිත් එක තමයි දෙවෙනි ලක්ෂණය තමයි ඒ එනකොට මං මාවත් තියෙනවා. ඒ මං මාවත් එනකොට විවිධ මං මාවත් තියෙනවා. හැම පාරක්ම එකම සංකේතයෙන් නෙවෙයි තියෙන්නේ. දැන් අර වර්තමානයේ අපේ සිටියම් වල නැහැ ගුවන් පාලම් කියන එක. සමහරවිට මම හිතේ ඒක දැන් මම යෝජනා කරලා තියෙනවා ගුවන් පාලම් තියෙන තැනක් දාන්න. ඔව්, ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා ඒක නිරවුල් කරගන්න පුළුවන්. සමෙට්‍රික් සිටියමක මහා මාර්ගයක දොරමයිනේ කොහොමද? ආ, වැදගත් ප්‍රශ්නයක්. දැන් යම් කිසි විදියකින් ඔබට දුන්නොත් එහෙම මෙට්‍රික් සිටියමක් දීදි වෙලා ඒකේ දුන්නොත් ඒ සහ බී තියෙන අතරතුර තියෙන දුර මනලා දක්වන්න කිව්වොත් ඔබට මහා ව්‍යාකූල ගැටලුවක් නැහැ. මොකද මහා මාර්ග අංශක 90ට නැහැ කොහෙවත්. දැන් මොකද කරන්න ඕනේ? ඉස්සල්ලාම මේ වගේ ප්‍රශ්නයක් තිබ්බම බොහොම ප්‍රේසම් වෙන්න. ඒ ප්‍රශ්නේ මොකද? ඔබ විභාගයට යනකොට ගෙනියන්න ඕනේ දිග රූලක්. ඒ අඩිකෝඩුවක් යහ රූලක් ගිලා ගෙල ඒක ඉස්සරහින් තියාගන්න. තියාගෙන ඔබේ පහසුව සඳහා ඔබට මතක ඇතුව සමහර විභාග ශාලාවෙන් දෙන්න පුළුවන් නූල් කෑල්ලක්, එහෙම නැත්නම් ඔබට වෙන නූල් කෑල්ලක් ගෙනියන්න. ගෙල ඒක පිටිපස්සට ගැටයක් දාලා තියාගන්න. මොකද ඒක දාලා තියෙන්නේ එයා මේ යන්නේ. ඒ නිසා අර නූල් තියාගෙන මේ මධ්‍යස්ථාන දෙක අර පාර දිගේ ගෙනියන්න බොහොම ප්‍රවේශමයි. ඒකල ඒ කොන් දෙක අල්ලලා ඊට පස්සේ අර සෙන්ටිමීටර ගන්න බලන්න. එක සැරයක් බලන් ඉපා. ඊළඟට තව සැරයක් අරගෙන නැවත වතාවක් බලන්න කොච්චර දුරට මේක මං ඉස්සලා ගත්ත එක නිවැරදි කියලා. අන්න ඒක අරගෙන අපි ඉන්නවා සෙන්ටිමීටර රටක් ගෙනවනම් දුර කොච්චර දාන්නේ? කිලෝමීටර 4යි. සෙන්ටිමීටර 8යිනේ සම්පූර්ණ ආවේ. දල වශයෙන් තමයි ඒක අහන්නේ. හරියට නිවැරදි වහන්නේ දල වශයෙන් කොච්චරද? ඉතින් සමහර වෙලාවට පරාසයක් දෙන්න පුළුවන්. 7.5 8 අතර අනේ වගේ. දැන් තේරෙනවා. ඒ නිසා ඔබ විභාගයට යනකොට අනිවාර්යයෙන්ම දිග අඩිකෝදුවකුයි නූල් කෑල්ලකුයි ගෙනියන්න. මොකද ඔබේ පහසුව සඳහායකට මම මේ කියන්නේ. හොඳයි, අපි පැහැදිලිද දැන් ඒකට ප්‍රමාණවත් ඇතුළුනේ? හරි. දැන් ඊළඟට අපි බලමු ඊළඟ සිටියම් වල තියෙන වෘක්ෂලතාවන්. මොකද අපි හඳුනා ගැනීමේ භෝග වගාවන් ඕනේ. එහෙම නැත්නම් මොන වගේ දේවල්ද තියෙන්නේ? තමයිට අහන්න පුළුවන් මේ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන භෝග වගාව මොකක්ද? මේකෙන් ලබා ගන්න පුළුවන් කර්මාන්ත මොනවද? එතකොට ඔබ නිරීක්ෂණය කරලා තිබ්බොත් මෙන්න මේ සංකේතයේ තියෙන වී වලට, මේ සංකේතයේ තියෙන තේ වලට, මේ සංකේතයේ තියෙන රබර් වලට, පොල් වලට කියලා ඔබට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ නිසා වෘක්ෂලතාවන් පිළිබඳ හොඳ අවබෝධයක් තියාගන්න මෙට්‍රික් සිටියමක් අවබෝධ කරනකොට. ඒ නිසා ඒකට විශේෂ අවධානය යොමු කරන්න භෝග වගාවන් පිළිබඳව.
ඊළඟට බලමු අපි වෙනත් පැවිලි තියෙනවා වෙනත් පැවිලි කිව්වම ඒකට එන්න පුළුවන් තේක වගාවන් තියෙනවා රක්ෂිත වනාන්තරවල තියෙන වගා කරන ලද වෙනත් පැවිලි භෝග තියෙනවා ආර්ථික වශයෙන් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් ඒවා ඊළඟට අනිත් එක තමයි මායිම් තියෙනවා විශේෂයෙන් මේකත් හරි වැදගත් වෙනවා මොකද යම්කිසි සිටියම් ප්‍රදේශයක මායිම් දෙකක් වැටලා තියෙන්න පුළුවන් එකක් තමයි පළාත් මායිම් දිස්ත්‍රික් මායිම් ඒ බොහොම ළඟින් යන්න පුළුවන් එක්ක ගඟක් මැදින් එහෙම නැත්නම් භූමියක් ගොඩ උඩට වැටලා තියෙන මේ විදිහට බලපුවම මෙන්න මේ සංකේත ටික හුඟාවක් මතක තියාගන්න පළාත් මායිමේ තියෙන සංකේතය දිස්ත්‍රික් එකේක තියෙන සංකේතය ඊළඟට තියෙනවා උප දිසාපති කොට්ටාසයක තියෙන සංකේතය ග්‍රාම සේවා නිලධාරි කොට්ටාසයක තියෙන සංකේතය නගර සීමාවක තහා රක්ෂිත වන කියලා තියෙනවා අභිභූමි කියලා. අපි දන්නවා ඇති රක්ෂිත වනාන්තර කියන ප්‍රදේශවල තියෙන්නේ අර වගේ සංකේතයක් දාලා තිබ්බා මේ ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර ප්‍රදේශයක්. ඒක එතකොට ඇතුල් වෙන්න අවසර ගන්න ඕනේ. විනෝද කටයුතු වලට පවා යනවා නම් ඒකට අවසර ගන්න ඕනේ. වීක්ෂණය කරන්න යනවා නම් අවසර ගන්න ඕනේ. ඒව නීති රීති. හොඳයි අපි ඊළඟට බලමු මෙට්‍රික් සිටීම අදාළ තියෙන කොටස වෙනත් ලක්ෂණ කියලා තියෙනවා. මේ වෙනත් ලක්ෂණ කියන්නේ අපි මං ඉස්සෙල්ලා කිව්වා සංස්කෘතික ලක්ෂණ වශයෙන් දක්වන්න පුළුවන් මානව කටයුතු වලින් දක්වන්න තියෙන දෙයක්. දැන් මේ බලන්න ඉන්දිකල ප්‍රදේශයක් තියෙනවා. ඊළඟට තියෙන එක ගොඩ නැගිල්ලක් තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න එකම සංකේතයේ තියෙනවා කළු සහ රතු පාටි. ඒක මතක තියාගන්න උදාහරණයක් වශයෙන් තැපල් කන්තුරේ තැපල් පෙට්ටියේ රතු පාටින් තියෙනවා උපතැපල් කාර්යාලයකට තියෙන කළු පාටි. ඒ වගේම තමයි පොලිසියට තියෙන කළු පාට තාරකාවක් ඊළඟට තියෙනවා උසාවියට තියෙන්නේ රතු පාට තාරකාව. එන්නේ ওই දෙකත් හොඳට මතක තියාගන්න. මොකද යම් කිසි විදියකින් ඔබට ඒක පැටලෙන්න පුළුවන්. ඒකනම් ඔබ නිරවුල්ව මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියාගත යුතුයි. අනිත් එක බලන්න පාසල රෝහල විද සංචාරක මධ්‍යස්ථාන වල තියෙනවා. අනිත් එක තමයි විශේෂයෙන් මතක තියාගන්න ත්‍රිකෝණමිතික ස්ථානයක්. ඔබ දන්නවා ත්‍රිකෝණමිතික ස්ථානයක් කියන්නේ මොකද්ද? ඒ ප්‍රදේශයේ තියෙන ඉහළම උන්නතාංශයකින් දක්වන ප්‍රදේශය. දැන් සමාජලට අහන්න පුළුවන් ප්‍රදීපාගාරයක් හදන්න මුහුදුබඩ ප්‍රදේශයක ප්‍රදීපාගාරයක් හදන්න පුළුවන් පහසුම ස්ථානය මොකක්ද කියලා. මොකක්ද එතකොට ත්‍රිකෝණමිතික ස්ථානයක් තියෙනවා මුහුදුබඩ ප්‍රදේශයක එතන පුළුවන් ප්‍රදීපාගාරයක් හදන්න. ඇයි? ඉහළින්ම තියෙන ස්ථානය. ඒ වගේ ඔබට යම්කිසි දෙයක් නිරීක්ෂණය කරන්න අවස්ථාවක් තියෙනවා මේ මෙට්‍රික් සිටියම් මුලින්. අනිත් අතින් බලපුවම තව තියෙනවා බාහිර තොරතුරු ඉන්නවා සංචාරක තොරතුරු. ඒකේ අපි දන්නවා විශේෂයෙන්ම 180ක් විතර සංචාරකයෝ ඉන්නේ මුහුදුබඩ ප්‍රදේශවල රට අභ්‍යන්තරයටත් යනවා. ඒ වගේම ඒ ස්ථාන පිළිබඳව නිරවුල් අවබෝධයක් තියන්න පුළුවන්. මොකද සංචාර කර්මාන්තයට අද විශේෂත්වයක් දීලා තියෙනවා. ඒ නිසා සංචාරය කරන තානායමක තියෙන ලක්ෂණයි, හෝටලයක තියෙන ලක්ෂණයි, ඓතිහාසික සිද්ධස්ථානයක තියෙන ලක්ෂණයි මේවයි සඳහන් කරලා තියෙනවා. සමාජයට අහන්න පුළුවන් මේ ස්ථානයේ තියෙන ඓතිහාසික සිද්ධස්ථාන කොපමණ තියෙනවද කියලා අහන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා මේ ඓතිහාසික සිද්ධස්ථාන සංකේතයෙන් මේකෙන් දක්වන්නේ මෙන්න මේ නිසයි මේකෙන් අපිට නිවැරදි තොරතුරක් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බලමු අපි මේ මෙට්‍රික් සිටීමේ තව තියෙනවා විතාම වැදගත්ම දෙයක් තමයි උතුර තුනක් තියෙනවා. සාමාන්‍ය සිටීමක අපි දක්වන්නේ උතුර කියලා කියන්නේ ඍජු අංශක 90ක දක්වන සිටීමකට. අපි ඒකට කියනවා උතුර දාලා තිබ්බොත් උයන්න කියලා තිබ්බොත් එම් එන් කියලා දාපොත් උතුර කියලා. නමුත් මේ මෙට්‍රික් සිටීමේ තියෙන විශේෂ ලක්ෂණය බලන්න ඒකේ උතුරු තුනක් දක්වලා තියෙනවා. ඒ ඍජුව දීලා තියෙන එකට කියනවා ජාල උතුර කියලා තියෙනවා. ඊළඟට අපි කියනවා නිත්‍ය උතුර කියලා තියෙනවා. මොකද පෘථිවිය ඔබට පේනවා ඇති මේ පෘථිවිය අංශක 23.5ක් විතර ඇලවිලා තියෙන්නේ. ඒකට මේකේ දිහාම උතුර ගන්න කිව්වොත් මේ පැත්තට ගන්න කිව්වොත් අපිට එකපාරට වෙන්නේ මෙතන. ඒක වැරදි. ඒ නිසා අපි කියනවා තව පැත්තක් තියෙන උතුරු තුනක් දක්වලා තියෙනවා චුම්බක උතුර කියලා. එතකොට මේ උතුරු තුන පිළිබඳව හොඳ අවබෝධයක් තියාගන්න. මේ මෙට්‍රික් සිටීමේක යටින් දාලා තියෙනවා සුවිශේෂ කරලා උතුරු දැක්වීම කියන එක. එතකොට සමාහලට උඹෙන් විභාගයට දෙන්න පුළුවන් මේ විදිහේ සංකේත ටික දීලා මේක නම් කරන්න. ඉතින් මේක මෙට්‍රික් සිටීමේකට අදාළ වෙන උතුරු තුනක් තියෙනවා. සිටීමේක නම් තියෙන එක පැත්තයි ඒක උතුරට දාලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න මෙට්‍රික් සිටීමේ තියෙනවා උතුරු තුනක් දක්වලා තියෙනවා. ආනවත වතාවක් කියනනම් ජාල උතුර, නිත්‍ය උතුර සහ චුම්බක උතුර කියන එක. ඊළඟට බලන්න තව වැදගත්ම දෙයක් තමයි මේ මෙට්‍රික් සිටීමේක රේඛීය පරිමාණයක් කියන එකක් අපි දැකලා තියෙනවා. ඒ රේඛීය පරිමාණය ඔබට පේනවා ඇති එක පැත්තකින් බලපුවාම අනිත් විදිහට නෙමෙයි බලන්නේ බිංදුවේ ඉඳලා සෙන්ටිමීටර් දෙකක් ගත්තම අපි කිලෝමීටර් එකයි කියලා කියන්නේ. ඒ බිංදුවේ ඉඳලා අරගෙන තියෙන
සෙන්ටිමීටර් දෙක එක කිලෝමීටරක් නිසා ඒක 10කට කාණ්ඩ 10කට අපි වෙන් කරලා තියෙන එක තමයි 10න් 1ට මැනීමට හැකි වෙන පරිදි කියලා අපි විස්තර කරලා තියෙන්නේ 10න් 1ට මැනීමට හැකි වෙන පරිදි කියලා. එතකොට ඒකේ තියෙන ඊළඟට දකුණට යනකොට නැවත වතාවක් සෙන්ටිමීටර් දෙකක් ගණනය කරලා 1 කිලෝමීටර එකයි. ආය නැවත වතාව සෙන්ටිමීටර් දෙකක් ගණන කරලා තව 1 කිලෝමීටර එකයි. ඒ විදිහට කිලෝමීටර් 4කට ප්‍රමාණයක් සීමා කරපුවම හොඳටම ඇති. තව දෙයක් තියෙනවා මේ සිටීමේ. මොකද්ද? ඒ දෙපැත්තට ඒක ඇඳලා ඉවරුණායින් පස්සේ දෙපැත්තෙම ලියන්න ඕනේ ඔබ කිලෝමීටර් කියන එක. සමහර වෙලාවට මෙට්‍රික් සිටියම් සමහර ඒවා දැනටමත් මුද්‍රණය කරලා තියෙනවා සමහර ඒවා සිංහලෙන් උඟක් තියෙනවා ඉංග්‍රීසියෙනුත් ඒ කොහොම වුණත් ඒක පිළිගන්නවා km කියන්නේ කිලෝමීටර්. ඒ ළඟට මතක තියාගන්න පරිමාණය කියන්නේ සෙන්ටිමීටර් මේකේ පරිමාව ඔබ රේඛීය පරිමාණය නිකන් ඇඳලා තිබ්බට බෑ. ඒක යටින් ලියන්නත් ආයෝනි. මොකද ලියන්නේ? පරිමාණය කියලා ලියලා සෙන්ටිමීටර් දෙකක් එහෙම නැත්නම් සෙන්ටිමීටර් දෙකක් සමානයි 1 කිලෝමීටර් කියන එක තියෙන්න ඕනේ. මෙන්න මේක විශේෂයෙන් මතක තියාගන්න. එතකොට මේක නිවැරදිව උත්තර ලිව්වොත් සමහරට 1 ලකුණක් ලකුණක් දෙකක් විතර ඒකට කාණ්ඩ කරලා තියලා ඇති. ඒ නිසා මේක හොඳට මතක තියාන්න රේඛීය පරිමාණයේ ඇඳම අපි උඩින් දක්වලා තියෙනවා මෙම සිටීමේ සෙන්ටිමීටර් දෙකක් සැබෑ සිටීමේ 1 කිලෝමීටරක් වශයෙන් දක්වලා ඇති. මම මොහොතකට කලින් ඔබට මේක මතක් කරලා දුන්නා. ඒ නිසා මෙන්න මේක රේඛීය පරිමාණයේ දක්වනකොට මේ වගේ නිවැරදිව ඇඳලා දක්වන්න. ඊළඟට අනිත් එක තමයි අපි සිටීමක් ගත්තම මේ සිටීමේ තියෙනවා භූගෝලීය ලක්ෂණ. ඒ මොනවද භූගෝලීය ලක්ෂණ? අපි දන්නවා එක එක විවිධාකාර භූ රූප තියෙනවා භූමිතලයක් මත. මම මොහොතකට කලින් කිව්වා මේ විවිධ භූ රූප තියෙනවා කියලා. ඒවා තියෙනවා නිරුවක් කියන එකක් තියෙනවා. කඳු වැටිය තියෙනවා. නිරුව, කපොල්ල, කඳු වැටිය, හුදකලා කන්ද, කොත් කන්ද, මද බෑවුම සහ දල බෑවුම සහ දියබෙත්න. ඉතින් තව උගාවක් තියෙනවා. නමුත් නිතරම එන දෙයක් තමයි මේ වගේ තැනක කොහොමද මේ භූෂ්මතාවයන් හඳුනගන්නේ කියලා. එතකොට ඔබේ දැනුම තියෙන්න ඕනේ අර සමෝච්චරේක අධ්‍යයනය කරලා මෙන්න මේ වගේ තැනක තමයි නිරුවක් තියෙන්නේ. මෙන්න මේ වගේ තැනක තමයි කඳු වැටියක් තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි හුඳකලා කන්දක් තියෙන්නේ කියන එක ඔබ නිරීක්ෂණය කරලා තියාගන්න ඕනේ. ඒ සිටියම් කොටස. ඒ නිසා ඔබේ පාසලේදී ඔබ ඒ සිටියම් ඇඳලා විශේෂයෙන්ම විශේෂගත කරන ලද සිටියම් ටිකක් ඒ සමෝච්චරේක අනුව ඇඳලා ගත්තොත් ඔබට ඒක තවත් වඩා පහසු වෙනවා. දැන් බලමු අපි ඒ විවිධාකාර තියෙන සිටියම් මොනවද කියලා. දැන් මේ ඔබට පේනවා ඇති කඳු වැටි දෙකක් තියෙනවා. ඒ කඳු වැටි දෙකකින් දකුණෙන් තියෙන කඳු වැටිය ඒ ඉස්සරහට ගිහිල්ලා තියෙන තැන නිර්වක ස්වරූපයක් තියෙන. නෙරාගෙන ගිහිල්ලා. ඊළඟ කඳු වැටියේ තියෙනවා කඳු වැටියක්, කඳු වැටි දෙකක් මැදින් අන්න එතනින් තමයි ජල කපොල්ලක් තියෙන්නේ. මතක තියාගන්න දුවේ පුතේ මේ වගේ තැනකින් පුළුවන් මහා මාර්ගයක් ඇති වෙන්න. එතකොට කියනවා මාර්ග කපොල්ලක් කියලා. ජලය ගලාගෙන ගියොත් අපි කියනවා ජල කපොල්ලක් කියලා. සමහර වෙලාවට කියනවා කඳු මුදුන් දෙකක් උඩින්ම තියලා තිබ්බොත් එතන හුළඟ බොහොම සැරයි අපි ඒකට කියනවා සුළං කපොල්ලක් කියලා. සුළං කපොල්ලක් කවදාකවත් පහතින් යන්නේ නැහැ. කඳු මුදුන් උඩින් තමයි ඒක යන්නේ. ඔය දන්න නැති සුළං කපොළු ලංකාවේ කීපයක්ම තියෙනවා. එකක් තමයි හුන්නස්ගිරිය. ඒ වගේ තැනක විශාල කඳු වැටි දෙකක් නගල්ස් කඳු වැටි මැදින් හුන්නස්ගිරිය කඳු වැටි මැදින් බොහොම වේගයෙන් සුළං හපනවා ඒ වගේ ප්‍රදේශවල. සුළඟේ වේගය බොහොම වැඩි අනිත් තැන්වලට වඩා. ඊළඟට බලමු අපි තව භූ රූප ලක්ෂණයක් තියෙනවා. කඳු වැටියක් තියෙනවා. දැන් ඔබට මේ පේන්නේ ඒ කඳු වැටියේ තියෙන උන්නතාංශය දක්වන්නේ 400කින්. මැදින් තියෙනවා 420, 440, 460 වගේ දක්වලා තියෙනවා. ඉතින් මේක බලපුවාම අපි ඉංග්‍රීසියෙන් කියනවා mountain range කියලා. කඳු වැටියක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඒතකොට මේ වගේ දක්වලා තියෙන තැනකින් කඳු වැටියක් නිරීක්ෂණය කරොත් කඳු වැටියක් තියෙන තැන මේ මොකද්ද කියලා අංක දීලා තිබ්බොත් ඔබට ලේසියෙන් පිළිතුරු ලියන්න පුළුවන් මෙන්න මේ ස්ථානයක් කඳු වැටියක් කියලා. දැන් ඔබට පේනවා ඇති කඳු වැටි වල විවිධත්වයක් තියෙනවා. ඩික එකම කඳු වැටියේ වුණත් විවිධත්වයක් තියෙනවා. තමයි කඳු වැටියේ කැඩිලා තියෙන විච්ඡින්න කඳු වැටියක් කියන්න පුළුවන්. දැන් මේ ඔබ ලකින්නේ හුදකලා කන්දක් isolated hill කියලා කියනවා. ඊළඟට කියනවා කොත් කන්දක් කියනවා conical hill කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒතකොට මේකෙන් පේනවා ඇති ඔබට කොත් කන්දක් කියන්නේ සාමාන්‍ය කොතක තියෙන ස්වරූපයක් තියෙනවා. ඊළඟට තියෙනවා හුදකලා කන්දක් අර කඳු වැටි වලින් ඈත් වෙලා ඒකට කඳු වැටියට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ වගේ භූ රූප අපිට දකින්න පුළුවන්. තව බලමු අපි කඳු වැටි එක තියෙනවා සමෝච්චරේඛාවල අනුව දල බෑවුමක් සහ මද බෑවුමක්. මද බෑවුමක් කියන්නේ බෑවුම බොහොම හිමින් යන්නේ. දල බෑවුමක් කියන්නේ බොහොම ශීඝ්‍රයෙන්. දැන් ඔබ දන්නවා ඇති ශීඝ්‍ර බෑවුමක් තියෙන තැනක් තමයි මහියංගනේ 18 වංගුව. එහෙම නැත්නම් තිරුකුණාමලේ කෝණේශ්වරම්
දේවාලය තියෙන තැන බොහොම දඹයක් තියෙන තැන ඒවා ශීඝ්‍ර බෑවුම් තියෙන තැන ඉතින් ඒ වගේ තැන් වල සමෝච්ච රේඛා දාහන්න බැරි නිසා මොකද කරන්නේ 100 200 වගේ තැන් වලින් තමයි අපි දක්වන්නේ ඊළඟට අපි දක්වනවා දියබෙත්මක් කියන එක ඔබ දන්නවා ඇති දියබෙත්මක් කියන්නේ කඳු මුඳුනක දෙපැත්තට වතුර ගහලාගෙන යන හැටි මෙන්න මේ විදිහට ඒක දක්වන්න පුළුවන් ඔය අර ඉස්සල ලක්කෝ සිටීමේ බෙදලා තියෙන හැටියට මේ දියබෙත්මක් තියෙන දෙපැත්තට යනවා අපි ඉංග්‍රීසි කියන වෝටර් ෂෙඩ් කියලා දැන් ඔබේ වහලා තියෙන නම් දෙපැත්තට වැල්ලා අර මුදුන උළු ඇටි තමයි දියබෙත්ම එතන වතුර වැටෙන දෙපැත්තට බෙදිලා යනවා ඊළඟට බලමු අපි සමුච්චර ඒකා සිටියක තියෙනවා ගංගා දර්ශන බොහොම රාශියක් තියෙනවා ඉතින් මේ සිටියෙමක තියෙන විශේෂත්වය තමයි ගංගාවන් වල නිර්මාණය ගංගාවල බෙදලා තියෙනවා යෞවන පරිණත උද්ද කියලා නමුත් ඒ වුණාට අපි ඒක සාමාන්‍ය වශයෙන් බලපුවම ගංගා දර්ශන මොනවද කියලා අපි හඳුනගෙන තියෙන්න ඕනේ ඒකක් තමයි සාකීය ජලවාහන රටාවක් දෙවෙනි එක තමයි අරිජ ජලවාහන රටාවක් කියලා ලක්ෂණ තියෙනවා තුන්වෙනි හැටියට දක්වන්න පුළුවන් ඍජු කෝණීය ජලවාහන රටාවක් කියන එක ලංකාවේ තියෙනවා ඊළඟට ගං දඟරේ කියලා තියෙනවා ගංගා දඟරේත් කියලා කියනවා එනතන් අපි කෙටියෙන් කියනවා ගං දඟරේ කියලා කියනවා හැඩපළු රටාවක් කියලා කියනවා ඊළඟට තියෙනවා ඩෙල්ටා කියලා සමහරවිට ඔබ භෞතික භූගෝල විද්‍යාව කරනකොට මේවා ඉංග්‍රීසි වචනයක් දැනගෙන ඉන්නවනම් වඩාත්ම හොඳයි මොකද අර යම් කිසි ප්‍රමාණ මේ ලකුණු ගැනීමේදී ඔබ ඒ පිළිබඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා කියලා ඔබට සමහර විශේෂත්වයක් දක්වන්නත් ඉඩ තියෙන්න පුළුවන් දැන් බලමු අපි එක එක දක්ෂණ මේ බලන්න ශාකීය රටාවක් අපි ඒකට කියනවා බලන්න ගංගා රාශියක් එකතු වෙලා තියෙන දැන් බූෂ් මෙට්‍රික් සිටියෙමක ඒ වගේ ලක්ෂණයක් දුවිලා තියෙන තැනක ගත්තොත් හුඟා දුවට අපිට කියන්න පුළුවන් ඒක ශාකීය ජලවාහන රට මොකද අතු ගංගා ටික සමන්විත වෙලා මේන් රටාවක් එතකොට මේ වගේ ලක්ෂණයක් තිබුත් අපිට කියනවා ශාකීය ජලවාහන රටාවක් කියලා ඒ ශාකීය ජලවාහන රටාවේ තියෙන පැතිකඩයක තමයි ඔබ දැක්වේ දැන් මේ බලන්න මේක තියෙනවා අරිය ජලවාහන රටාව මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවනේ තවස්තක් වශයෙන් ගත්තම මුල් ලංකාවේම තියෙන්නේ අරිය ජලවාහන රටාවක් නේද? ඇයි? හැම කන් පැත්තකින්ම කඳු වලින් ආරම්භ වෙන ගංගා හැම පැත්තකටම ගලාගෙන යනවා. නේද? අරිය ජලවාහන රටාවක්. ඒකට ඒකෙන් පේනවා කඳු මුදුනක තියෙන ස්ථානය හැම පැත්තකටම ගංගාවන් ගලාගෙන යනවා. ඊළඟ අනිත් එක තමයි ඍජු කෝණීය ලක්ෂණයක් තියෙන රටක සමහර තැන්වල ගංගා කඳු වැටි තියෙන වෙන හරස් තැන් වලින් කපාගෙන ගිහිලා ගංගා එකතු වෙනවා. දැන් බුලුතොට හෙල් වලින් ගල්න ගංගාවල් ටික ඒ වගේ ලංකාවේ ලක්ෂණ තියෙනවා එතන. ඊළඟට අනිත් එක තමයි ඔබ දන්නවා ඇති ගං දඟරයක් කියන්නේ මොකද්ද කියලා. ගං නගරයක් කියලා කියන්නේ මොකද්ද? ගඟක් නැමි නැමි යනවා. ඒ වගේ විශාල ගංගාවන් තියෙනවා. එතකොට ඒ ගඟක් ගලන්නේ වෘද්ධ අවස්ථාවේ මුහුදට කිට්ටු වෙනකොට. ලංකාවේත් ඒ වගේ ලක්ෂණ කීපයක් තියෙනවා ගං දඟර තියෙන දි. මේ තියෙන්නේ ඔබ අකින්නේ ගං දඟරයක් ගලාගෙන යන. ඊළඟට අනිත් එක තමයි හැඩපළු රටාවක්. මුද හැඩපළු කියන්නේ ඔබ දන්නව ගොතල ගොතල තියෙන දෙයක්. නේ බලන්න ඔබට පේනවා ඇති දැන් ඒ වගේ ඒ ගඟක් ගලනකොට මැද දූපත් තියෙනවා. ඒ දූපත් වලින් තමයි වට කරලා තියෙනවා අපි ඒකට කියන හැඩපළු රටාවකින් ගමන් කරන ගංගාවක් කියලා. මෙහෙම තියෙනවා ලංකාවේ ගංගා කීපයක්ම ගංගා ගලනවා ගඟ මැද දූපත් වගේන් තියෙනවා ඒවා. ඊළඟට අනිත් එක තමයි ඩෙල්ටාවක් කියන එක. ඔබ දන්නව ඇති ඩෙල්ටාවක් කියන්නේ මහා ගඟක් මුහුදට ගලාගෙන යන ශාඛා කීපයකට බෙදලා යනවා නේද? මහවැලි ගඟ අපි බෙදලා යනවා. විසූරි මිස්සිපි ගඟ බෙදලා යනවා. බෙදලා ගඟ වැටෙනවා. නයිල් ගඟ මහා මධ්‍යදරනි මුහුදට වැටෙනකොට ඩෙල්ටා රාශියක් ඇති කරගෙන තමයි යන්නේ. ඉතින් මෙන්න මේ වගේ රටාවක් ඔබට දුමුත් මුහුදු බඩු ප්‍රදේශයක මොකද වෙන්නේ? ඒ වගේ නිවැරදි ඔබ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ තවත් අපිට ඩෙල්ටාවක් බලා ගන්න පුළුවන්. මේ ඩෙල්ටාවක තියෙන දර්ශනයක් තියෙනවා. මේක භෞතික භූගෝලයට අදිනවා. යම් කිසි විදියකින් ඒ වගේ තැනක් ඔබට තුනොත් ඔබට පැහැදිලිව කරගන්න පුළුවන්කම තියෙනවා ඩෙල්ටාවක් කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ විශාල භූරූප තියෙනවා. දැන් ඊළඟට බලමු අපි සිටියමක් උපකල්පනයක් කරන්නේ කොහොමද? උපකල්පනයක් කියන්නේ යම් කිසි දෙයක් දුන්නම ප්‍රශ්නයක් වගේ දුන්නම අපි හිතා ගන්න ඕනේ. දැන් ඒ වගේ සිටියම් ප්‍රදේශයක් දීලා යම් යම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඔබේ සාමාන්‍ය දැනීමෙන් කොහොමද මේ සිටියම මත ගොඩනගලා තියෙන්නේ කියන එක. දැන් මේ බලන්න ඔබට පේනවා ඇති මුහුදුබඩු ප්‍රදේශයක් සිටියම අධ්‍යයනය කිරීමට මම ගත්තේ මේක මේ වැලිගම කියන ප්‍රදේශය. දැන් මේ වැලිගම කියන ප්‍රදේශයේ හුඟාද්දුරට තියෙන වැලිගම් බොක්ක කියලා තියෙනවා මේ මුහුදුබඩු ප්‍රදේශයක් ඇතුළත. එතකොට මේකෙන් අහන්න පුළුවන් මේ ප්‍රදේශයේ ජීවුණු කළ හැකි කර්මාන්තයක් තමයි ජීවර කර්මාන්තයයි බෝට්ටු වලට ඔරු වලට ඒ වගේ දේකට ආරක්ෂාව තමයි කියන්න පුළුවන්. සංචාර කර්මාන්තය වගේ දෙයකට දක්වන්න පුළුවන්. දැන් ඊළඟට බලමු අපි මුහුදුබඩු ප්‍රදේශයක් අධ්‍යයනය කරන්න මීට වඩා පුළුල්ව දුන්නොතින්. දැන් ඒ පුළුල්ව දුන්නොතින් ඒ මුහුදුබඩු ප්‍රදේශයක් අධ්‍යයනය කරන්න පුළුවන්කම දුන්නොතින්
ඒ මේ අංක එකෙන් දක්වල තියෙන්නේ වැලිපරයක්. එතකොට අප දන්නවා. එතකොට ඒ වැලිපරයකින් ඔබේ ලක්ෂණය හඳුනගෙන තියෙන්න ඕන. ඊළඟට අංක දෙකෙන් දක්වනවා බලන්න ඒ සිටීම නිරීක්ෂණය කරනකොට ඔබට පේනවා ඇති ගංගා මෝදුරක් තියෙනවා. ගංගා මෝයක් තියෙනවා. ඒ ගංගා මෝය එතෙන්දී ඇවිල්ලා වැටෙනවා. ඊළඟට තුන්වෙනි අංක තුනෙන් දක්වලා තියෙන්නේ වගුරු බිමක්. බලන්න ඒ සංකේතය එතන තියෙනවා මූද බඩු ආයි. හතරෙන් දක්වලා තියෙනවා පොල් වගාව. ඊළඟට අංක පහෙන් දක්වලා තියෙනවා ක්‍රමක්‍රමෙන් 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 බෑවුම් වෙලා එනකොට මොකද වෙන්නේ? මුහුදේ ගැඹුර එන්න එන්න වැඩි වෙනවා. එතකොට අහන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්නයකින් කොහොමද මේ වැඩිම මේ මුහුදුබඩු ප්‍රදේශයේ ගැඹුර වැඩි වශයෙන් දක්වා ඇත්තේ අංකයේ මොකද්ද කියලා. එතකොට ඔබ දන්නවා ඇති සාගරයකින් එනකොට යම් යම් රටාවන් එනකොට මොකද වෙන්නේ? එන්න 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 ගැඹුර වැඩි වෙනවා. එතකොට ගැඹුර වැඩිම ස්ථානය මුහුදුබඩු ප්‍රදේශයක හුඟක්ම පහත් ප්‍රදේශයට ගොඩ බිමේ සිට ඈතට යන දක්වා. ඒ අපි කියනවා අක්වෙරළ කියලා. එහෙම නැත්නම් ගැඹුරු මුහුදට එන්න අක්වෙරළ ඉඳලා යන්න යන ගැඹුරු මුහුදට ගාදුරට වැඩි වීමක් වෙනවා. දැන් ඔබට යම් කිසි විදිහකින් ප්‍රශ්නයක් මේ පිළිබඳව තියෙනවා නම් ඔබට දැන් අහන්න පුළුවන්. ඔව්. මුහුදුබඩු ප්‍රදේශයේ දිනුණු කළ හැකි කර්මාන්ත මොනවද? ආ ඔව්. දැන් මේ වගේ සිටීමක් දීලා ඔබට අහන්න පුළුවන් නිරීක්ෂණ දීලා අහන්න පුළුවන් මේ සමහර වෙලාවට මේ වගේ ප්‍රදේශයක කොහොමද මේ කර්මාන්ත දිනුණු කරන්න පුළුවන් කියලා. දැන් එතකොට මෙන්න මේ වගේ දියක් බලමු. අපේ මුහුදුබඩු ප්‍රදේශයක දිනුණු කරන්න පුළුවන් කර්මාන්තයක් තමයි ජීවර කර්මාන්තය. මොකද ලංකාවේ මුහුද වටේටම තියෙනවා කිලෝමීටර් 1600ක් විතර තියෙනවා. 1660ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගණන් කරලා තියෙන විදිහට නම් ශ්‍රී ලංකා වටේට වෙරළ තියෙන ප්‍රමාණය කිලෝමීටර් 1580ක් කියලා තියෙනවා. එතකොට ඒකෙන් අද ධීවර කර්මාන්තය 90%ක් විතර කරන්නේ ධීවර කර්මාන්තයේ මුහුදුබඩු ප්‍රදේශවල. සුළු ප්‍රමාණයක් අභ්‍යන්තර ජලාශවල ධීවර කර්මාන්තයේ එදී තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් දිනු කළ හැකි කර්මාන්තයක් තමයි මොකද්ද? ජීවර කර්මාන්තය. දෙවෙනි එක පුළුවන් ඔබ දන්නවා ඇති සංචාරක කර්මාන්තය. මොකද අද ආකර්ශනීය ලෝකයේ හතරවෙනි ආදායම් ලැබෙන කර්මාන්තයක් වශයෙන් අපිට සලකන්න පුළුවන්නේ සංචාරක කර්මාන්තය. ඒකට ඔබ දන්නවා ඇති අපේ රටේ සංචාරක ඉලක්ක කර්මාන්තයට ඉලක්කයක් තියෙනවා. මෙච්චර අහවල් ප්‍රමාණයක් සංචාරකයෝ 15 ලක්ෂයක් විතර ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන කියලා සැලසුමක් තියෙනවා. එතකොට ඒ වගේ තැනක පුළුවන් මුහුදුබඩු ප්‍රදේශයක පුළුවන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න. ඒ තුලින් ඍජු රැකියා සහ වක්‍ර රැකියාවන් ජාල් ප්‍රමාණයක් සම්පාදනය කරලා දෙන්න පුළුවන් අපිට. ඊළඟට අනිත් එක තියෙනවා මුහුදුබඩු ප්‍රදේශයක තියෙන එක දෙයක් තමයි පොල් ආශ්‍රිත කර්මාන්තය. මොකද පොල් ආශ්‍රිත කර්මාන්ත වලින් ගා දියුණු කරන්න පුළුවන් පොහු කර්මාන්තය. ඒ ළඟට පුළුවන් ඒකට සම්බන්ධ කරලා ඉවෙලා මේ තව පාපිසි වගේ දේවල් රබර් මිශ්‍ර කරලා ඒ වගේ වෙන කර්මාන්තත් මේකට ආයෝජනය කරලා මිශ්‍ර කරලා කර්මාන්ත ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. මොකද විශාල වශයෙන් පොල් වගාව දකින්න පුළුවන් මුහුදුබඩු ප්‍රදේශවල. ඊළඟට අනිත් එක තමයි අපි උපමාන කරන්න පුළුවන් අධිවේගී මාර්ග වලින් ලැබෙන වාසි මොනවද? ඔබ දන්නවා ඇති දැන්වත් ලංකාවේ දක්ෂිණ ලංකාවේ අධිවේගී මාර්ගයක් ඇති කරලා තියෙනවා. මේකෙන් ලැබෙන ප්‍රතිලාභ විවිධාකාරයි. එකක් තමයි මිනිසුන්ගේ කාලය ඉතිරි කෙර ගැනීමක් වෙනවා. ඒ අධිවේගී මාර්ගයකින් ලැබෙන කාලය ඉතිරි කෙර ගැනීමක් ලැබෙනවා. ඒක අපිට මිනිස්සු මොකද වර්තමාන මිනිස්සයා කාලය ඉතිරි කරගන්න හුඟා දුරට උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා එකක් තමයි පළවෙනි එක තමයි අධිවේගී මාර්ග වලින් ලැබෙන ප්‍රයෝජන තමයි කාලය ඉතිරි කර ගැනීමට බාධා. දෙවෙනි එක තමයි ගමන් පහසුව තියෙනවා. ඒ ගමන් පහසුව තියෙන නිසා ඉක්මනින්ම මිනිස්සු නැඹුරු වෙනවා. තුන්වෙනි කාරණාවක් අපිට සඳහන් පුළුවන් ඒ ප්‍රදේශවල නිෂ්පාදනය කරන කර්මාන්ත තවත් තැනකට ඉක්මනින්ම ප්‍රවාහනය කරගන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ. මොකද එළවලු වගේ දේවල් ප්‍රවාහනය කරන දේවල් ඉක්මනින්ම අන්තර් සම්බන්ධතාවයක් තියෙන නගර දෙක අතර මේ හුවමාරු කරගන්න ලැබෙනවා. අනිත් එක තමයි ඒ තුලින් අපිට ලැබෙන ප්‍රතිලාභයක් තමයි මිනිස්සුන් සංචාරකයෝ වැඩි වශයෙන් එන්න පුළුවන් මේ වගේ අධිවේග මාර්ග තියෙන. මොකද ඔබ දන්නවා ඇති ලංකාවේ සංචාර කර්මාන්තයේ දියුණු වෙන්න එක හේතුවක් තමයි සෑම කිලෝමීටර 50ක් ගියාම අපේ රටේ දේශගුණයයි සංස්කෘතියයි වෙනස් වෙනවා, විශේෂයෙන් මධ්‍යම කඳුකරේ. ඉතින් ඒ නිසා දින ගානාවක් ඇතුළත කෙටි කාලයක් තුළදී අපේ රටේ සංචාරයකට අවශ්‍ය කරන ස්ථාන නරඹලා යන්න පුළුවන්. සංචාර කර්මාන්ත කියන්නේ අපේ රටට ලැබෙන විදේශ විනිමයක් ලැබෙන කර්මාන්තය. එතකොට තව පුළුවන් ඒ වගේ අධිවේගී මාර්ගයක් තුලින් ලැබෙන දේවල් දැක්කම
බාහිර වශයෙන් තාමට මේකට සම්බන්ධ වෙන කොනකොට මිනිස්සුන්ව ඇදිලා යනවා ඒ වගේ ප්‍රදේශවලට. මොකද ගමන් ගම් පහසුව තියෙනවා කියලා. ඊළඟට අනිත් පුළුවන් මුහුදුබඩ ප්‍රදේශයක දිනුන හැයි කර්මාන්ත තමයි දැන් ජීවර කර්මාන්තය ගත්තම ඒවට ආම්පන්න හදන නැව් බෝට්ටු හදන කුඩා නැව් වගේ දේවල් බහුදින යාත්‍රා හදන ස්ථාන දිනු කරන්න පුළුවන්. ඒ වගේ විශාල ප්‍රමාණයකට තැකියාවන් උත්පාදනය කරලා දෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි අධිවේගී මාර්ගයක් තුළින් දකින්න තියෙන දෙයක් තමයි මම අර ඉස්සෙල්ලක වගේ ජීවර කර්මාන්තේ ඒවා හරි ඉක්මනින්ම නශ්‍ය ද්‍රව්‍යයක් වශයෙන් ඒවා ඉක්මනින්ම ප්‍රවාහණය කරලා වෙන්ද පොළට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට පුළුවන්කම තියෙනවා මුහුදුබඩ ප්‍රදේශයක දිනු කළ හැකි කර්මාන්ත. තමාට ඒක උපමාන කරලා දෙන්නේ එහෙම නැත්නම් ඔබ ඔබෙන් අහන්න පුළුවන් මේ ප්‍රදේශයේ දිනු කළ හැකි කර්මාන්ත මොනවද කියලා. එතකොට ඒ ඔබ කළ යුතු දේ මොකද්ද? හොඳට නිරීක්ෂණය කරලා ඒ නිරීක්ෂණයට අදාළ වෙන විදිහට උත්තර ටික ලිව්වොත් ඒ මෙට්‍රික් සිටීමකින් ඔබට විශාල ඵල ප්‍රයෝජනයක් ඔබට ලබා ගන්න පුළුවන්. තව පැත්තක් තියෙනවා මතක තියාගන්න මේ කිව්ව කරුණු ඔක්කොම විශාල ප්‍රමාණයක් අපි සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරේ මොකද යම් යම් කොටස් කරලා ගත්තේ. ඒතකොට ඒ නිසා ඔබට මේ පිළිබඳව දැන් අපි මූලික වශයෙන් අපි කතා කරා මෙට්‍රික් සිටීමක් කියන්නේ මොකද්ද? වර්ගඵලයේ මයින් හැටි කොහොමද? ඒ විවිධ වර්ගයේ භූ විෂමතාවයන් තියෙන දක්වන සිටියන් තියෙනවා. ඊළඟට භූ විෂමතාවයන් වල අපි දැක්කා මොනවද විශේෂල විශාල වශයෙන්ම නෙරුව කපොල්ල වගේ භූගෝලීය ලක්ෂණ. එතකොට ඒව අධ්‍යයනය කරලා අපි ගත්තා මෙට්‍රික් සිටීමකට ආවා. ඒ මෙට්‍රික් සිටීමේ තියෙන ගුණාංග අපි ඉගෙන ගත්තා. කොහොමද මේ මෙට්‍රික් සිටීමක් තියෙන්නේ? ඒකෙන් අපි ලබා ගන්න ප්‍රයෝජනේ මොනවද කියලා. එතකොට මේ පිළිබඳව ඊළඟට අපි කතා කරා දිග පළල මනින් හැටි වර්ග කිලෝ ප්‍රමාණය මනින් හැටි. ඊළඟට අපි බැලුවා කොහොමද මේ මාර්ගයක දිග දුර හරියට අපි නිවැරදි දක්වන්නේ කියලා. ඊළඟට ඔබ මගෙන් උත් ප්‍රශ්න කීපයක් ඇහුවා. මම ඒවට පිළිතුරු දුන්නා. දැන් බලන්න ඔබ අවසාන වශයෙන් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මුහුදුබඩ ප්‍රදේශයක දිනු කළ හැකි කර්මාන්ත මොනවද කියලා. එතකොට අහන්න පුළුවන් මේ ප්‍රදේශයේ මොනවද දිනු කළ හැකි කර්මාන්ත එකක් දෙකක් නම් කරන්න කියලා. එතකොට ඔබට පුළුවන් ඒ සිටියේම අධ්‍යයනය කරලා ඒකට නිවැරදි පිළිතුරු උඹට සාර්ථක අන්දමින් දක්වන්න. ඉතින් මම හිතන විදිහට ඔබ මේ මෙට්‍රික් සිටියම් අධ්‍යයනයක් සිටියම් අධ්‍යයන පාඩම තුලින් යම් කිසි ප්‍රමාණාත්මක දැනුමක් ඔබ ලබා ගත්තා නම් ඔබේ විභාගයට අත්තලක් වශයෙන් ඒක සාර්ථක විදිහට ඔබට පිළිතුරු ලියන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඔබ විභාගයට යනකොට මෙට්‍රික් සිටියම් මේ විශේෂයෙන් මේ භූගෝල විද්‍යාව මේ ප්‍රශ්න පත්‍රයට යනකොට ඔබට අවශ්‍ය කරන උපකරණ ටික ඔබම ගෙනියන්න. රූල, මකන කෑල්ල, සාමාන්‍ය පැන්සල, නූල් කෑල්ල, ඒ වගේ අංග සම්පූර්ණ විදිහට පාට පැන්සල්ලා ඕන නම් ඒ ටිකත් ඔබ අරගෙන ගියොත් ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ඔබට සාර්ථක වෙන අන්දමට ලියන්න. එසම ඉතාම සතුටු වෙනවා ඔබ යම් කිසි දෙයක් මේකෙන් ඉගෙන ගත්තා නම් ඒක ඔබේ වාසියට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ මේවර උසස් පෙළ විභාගයට මේ කරුණු අනුශාසනෙන් හරි උත්තර ලියන්න පිළිතුරු ලිව්වොත් එහෙම ඔබට සාර්ථක ජයක් අත්වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.